අයිබෝ වේවා සුපුරුදු විදිහට ප්‍රාර්ථනා කරනවා සුබම සුබ දවසක් ඔබට. ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ කාලයක් තිස්සේ සංවර්ධනය වෙමින් පවතින රටක්. මේ වෙනකොට එතනින් උත් ටිකක් පහළට ඇවිල්ලා තියෙන අපේ රට ගැන සලකන්නේ උද්දමනය අතින් ඉතාම ඉහළින් ඉන්න අඩු ආදායම් ලාභී රටක් විදිහට. කොහොමද මීට කාලයකට කලින් අපේ රටේ මේ ඉරණම වෙනස් කරන්න පුළුවන් මිනිස්සු හිටියා. ඒ බොහොමයක් දෙනා අපේ රට ඇතුලේ ජීවත් වුණා. හැබැයි දේශපාලනය නිසාම සිද්ධ වෙච්ච සමහර අතුරුදහන් වීම්, ඝාතනය කිරීම වගේ දේවල් නිසා අපේ රටට ඒ මිනිසුන් අහිමි වුණා. ඒ විදිහට අතුරුදහන් වුණ ප්‍රබලයින්ගිනුත් ප්‍රබලතමයා තමයි උපාලි විජේවර්ධන මහත්මයා කියන්නේ. ලෝකේ අංක 1 බිලියනපතියෙක් වෙයි කියලා අනුමාන කරපු උපාලි විජේවර්ධන මහත්මයාව ඇත්තටම ඝාතනය කළාද? එහෙම නැත්නම් ඔහු තවම ජීවත් වෙනවද? ඔහුගේ නමට සම්බන්ධ වුණ මද්රව්‍ය ජාවාරම් මොකද්ද? ඔහු ඝාතනය කළේ ප්‍රධාන පෙළේ දේශපාලකයෙක්ද? අදටත් ඔහු ජීවත් වෙන බවට තියෙන සාක්ෂි මොනවද? අද අපි ඉන්ෆෝ වීඩියෝවෙන් ඔබත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ අන්න ඒ කාරණා කිහිපය ගැන. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න. උපාලි විජේවර්ධනයන් ගැන ඔබ මෙතෙක් නොදත් කාරණා බොහෝමයක් හරියටම දැනගන්න. මතුගම තුඩුගලගේ දොඬ වෝල්ට විජේවර්ධන සහ මාතර කඹුරුපිටියේ අනුලා කල්යාණිවනි විජේසිංහගේ බාලදරුවා වුණ උපාලි විජේවර්ධන කොළඹ කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අංශයෙන් තමයි ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරුවේ. ඊපස්සේ උසස් අධ්‍යාපනය සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙලා ඔහුගේ උපාධිය වෙනුවෙන් එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට යනවා. උපාධිධාරීක විදිහට ශ්‍රී ලංකාවට නැවතත් ආපු ඔහු තමන්ගේ පළවෙනි රැකියාව ආරම්භ කරන්නේ එක්සත් ලීවර් සහෝදර සමාගමේ කළමනාකරණ ආධුනිකයෙක් විදිහට. එහෙම පටන් ගත්ත ඔහු වෘත්තීමේ ජීවිතය අවසන් කරන්නේ මුළු ආසියාවෙම ප්‍රමුඛතම කෝටිපතියන් 10 දෙනාගෙන් කෙනෙකු බවට පත් වෙලා ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ව්‍යාපාරික ජීවිතයේ හිණි පෙත්තටම නැගපු උපාලි විජේවර්ධනයන් මාසයකට වරක් හෝ දෙවරක් පිටරට සංචාරයකදීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා තිබුණා. සිංගප්පූරුව සහ මැලේසියාව ආශ්‍රිතව ව්‍යාපාර රැසක යෙදුණු ඔහු 1983 ජනවාරි මාසයේ 31 වෙනිදා තමන්ගේ පුද්ගලික ගුවන් යානය L35A ලීයර් ජෙට් යානයකින් පිටත් වුණේ මැලේසියාව බලා. මේ ගමනට උපාලි සමූහ ව්‍යාපාරයේ මූල්‍ය අධ්‍යක්ෂ ආනන්ද පේලි මහන්තරම් සහ යානයේ මගී සහකරු අතුල සේනානායක මහත්මයාත් සහභාගී වුණා. ගුවන් යානයේ නියමුවා විදිහට කටයුතු කළේ ගුවන් හමුදාවේ හිටපු පළපුරුදු නියමුවෙක් වුණ වින් කමාන්ඩර් නොයෙල් ආනන්දප්පයි. ඔහුගේ සහාය ගුවන් නියමුවා විදිහට කටයුතු කළේ උපාලි ගුවන් සේවයේ සිඩ්නි සොයිසා. සාර්ථක ගමනාන්තයකින් පස්සේ යානයේ ගාල් කිරීම සඳහා ක්‍රිස් පුද්ගලික සමාගමට බාර දීමෙන් පස්සේ උපාලි සහ පේලි මහන්තරම් තමන්ගේ ව්‍යාපාරික කටයුතු වලට දින 10ක් මැලේසියාවේ කාලය ගත කළා. මේ කටයුතු වලින් පස්සේ 1983 පෙබරවාරි 13 වෙනිදා උපාලි ඇතුළු පිරිස නැවත ශ්‍රී ලංකා බලා පැමිණීමට නියමිතව තිබුණා. නමුත් නැවත ශ්‍රී ලංකාවට එන්න කලින් ලියර් ජෙට් යානයේ රේඩාර් සංඥා පද්ධතිය සහ වායු සමීකරණ පද්ධතියේ අලුත් වැඩියා කටයුත්තක් සඳහා පෙබරවාරි 13 වෙනිදා උපාලි මහත්මයාගේ පෞද්ගලික ජෙට් යානය සිංගප්පූරුවේ ස්පෙල් වීල් සමාගමට බාර දුන්නා. පෙබරවාරි 12 වෙනිදා මේ යානය නැවත මැලේසියාව වෙත ළඟා වුණා වගේම වීරා ප්‍රිස් සමාගම යානය නැවත බාර අරගෙන සුබං ගුවන්තොටුපලේ කොනක විශාල ගොඩනැගිල්ලක එලිමහනේ යානය ගාල් කරලා තිබුණා. පෙබරවාරි 13 වෙනි ඉරිදා උපාලි විජේවර්ධන ඇතුළු පිරිස සවස 3ට ලංකාවට නැවත එන්නට බලාපොරොත්තු වෙන් හිටියත් හදිසි ව්‍යාපාරික රැස්වීමක් වෙනුවෙන් තවත් පැය 3ක් පමණ බලාගෙන ඉන්නට විජේවර්ධන මහත්මයාට සිද්ධ වුණා. නමුත් ඒ වගේ හමුවීමක් සිද්ධ නොවුණු නිසා උපාලි ඇතුළු පිරිස ලියර් ජෙට් යානයෙන් නැවත ශ්‍රී ලංකාව බලා එන්නට පිටත් වෙද්දී සවස 6:11යි. මෙයානේ ගමන් මග වැටලා තිබුණේ ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා කොටසේ අගනුවර වන මීදාන් නගරය හරහා. මේ ගමනට උපාලි විජේවර්ධනයන්ගේ කැන්ඩෝස් සෙන්ඩේරියන් බර්හඩ් සමාගමේ මැලේසියාවේ අධ්‍යක්ෂකවරයා වන SM රත්නම් මහත්මයාත් එකතු වෙලා හිටියා. නමුත් ගුවන්ගත වෙලා විනාඩි ගණනක් යන විට මේ ජෙට් යානය මැලේසියාවේ බර්ටර්වර්ත් ගුවන් හමුදා රේඩාර් තිරයේ සටහන් වුණත් ගුවන් යානයේ අස්වාභාවික වේගයක් ඒ සමගම දකින්න පුළුවන් වුණා. තවත් විනාඩි 10ක් තුල ගුවන් යානය සම්පූර්ණයෙන්ම රේඩාර් තිරයෙන් අතුරුදහන් වුණා. රටක ගුවන් සීමාවෙන් නික්ම වෙන විට මේ රේඩාර් සීමාවෙන් නොපෙනී යාම සාමාන්‍ය දෙයක් වුණා. මේ ජෙට් යානය අතුරුදහන් වීමේ වේගය පිළිබඳව චකිතයක් ගුවන් තුරුපලේ නිලධාරීන් තුර ඇති වී තිබුණා. පසරු 7 වෙනකොටත් මෙලියර් ජෙට් යානය මීඩා නගරයේ පහු කරගෙන ගිහිල්ලා තිබුණේ නැහැ. මේ පිළිබඳව විමසිලිමත් තුර නිලධාරීන් ගුවන් යානය පිළිබඳව තොරතුරු කොළඹින් සහ මදුරාසියෙන් විමසුවත් කිසිම ගුවන් තොටුපලක ජෙට් යානය පිළිබඳව තොරතුරක් සටහන් වෙලා තිබුණේ නැහැ. පසරු 7:55 වෙනකොට ජෙට් යානය කිසියම් අනතුරකට මුහුණ දීලා තියෙනවා කියලා කුවාලාලම්පුර් ගුවන් තොටුපලේ පාලක මැදිරිය විසින් තහවුරු කළා. රාත්‍රී 9:31 වන විට මේ පිළිබඳව සෙවීමේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ වෙලා
ජපානි සහ ඕස්ට්‍රේලියාවෙන් පවා යානය පිළිබඳව තොරතුරු හොයන විදිහට විශේෂ ඉල්ලීමක් ජාත්‍යන්තර වශයෙන් කරලා තිබුණා. කොමනත් එදා මෙදා වනතුරු අදටත් උපාලි විජේවර්ධනයන්ට ඉදරින් පස්සේ සිද්ධ වුණේ කුමක්ද යන කාරණය අභිරහසක්. ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශ්වාස කළේ ඔහුව කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැරගෙන යන්නට ඇති බව. නමුත් ජෙට් යානය පුද්ගලික එකක් නිසා කප්පම් කරවන්න උපාලි ඇතුළු පිරිස සමග ගුවන් යානයට ගොඩ වී යුතු නිසා ඒ තර්කය පහසුවෙන්ම බැහැර කළ හැකි එකක් බවට පත් වුණා. තවත් පිරිසක් කිව්වේ ජෙට් යානයේ කාර්මික දෝෂයක් නිසා කඩා වැටෙන්නට ඇති බව. ඒත් එක්කම තමයි ඔහුගේ ගුවන් ගමන ප්‍රමාද කිරීම සඳහා පැමිණි අභිරහස් ඇමතුම පිළිබඳවත් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තිබුණා. මේ කාරණාවලට අමතරව උපාලි විජේවර්ධනයන් ඝාතනය කළේ එකල ප්‍රබල දේශපාලඥයෙක් වුණ රණසිංහ ප්‍රේමදාස බවට මතයක් පැතිරලා ගියා. ජ්‍යොතිෂයේ ප්‍රබල ලෙස විශ්වාස කළ රණසිංහ ප්‍රේමදාස ඉන්දියාවේ නාඩිය වාක්‍ය විමසූ අවස්ථාවක අනාගතයේ රජ වෙන්නේ විජය කියන නම සහිත පුද්ගලයෙක් බව ජ්‍යොතිෂවේදීන් ප්‍රකාශ කරලා තිබුණා. මේ ගැන අහලා කලබලයට පත් වුණ ඔහු රාජ්‍යතාන්ත්‍රිකින් ලවා විජය කුමාරතිංග සහ ලුතිනන් ජෙනරල්වරයෙක් විදිහට කටයුතු කළ විජය විමලරත්න, ඒ වගේම එවකට ආරක්ෂක ඇමති විදිහට කටයුතු කරපු රංජන් විජේරත්න, ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරපු ආසියාවේ ලොකුම කෝටිපතියා වුණ උපාලි විජේවර්ධනයන් ඝාතනය කළ බව බොහෝ දෙනෙක් අදටත් විශ්වාස කරනවා. කෙසේ වෙතත් 1993 මැයි පළවෙනිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආර් ප්‍රේමදාස් මහත්මයා මිය යනවා. පුදුමයට කාරණය තමයි ආර් ප්‍රේමදාස් මහත්මයාගේ වියවෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්ුනේ එවකට අගමැති විදිහට කටයුතු කරපු විජය නම සහිත ඩී.බී. විජේතුංග මහත්මයා. අපි නැවතත් උපාලි විජේවර්ධනයන් ගැන කතාවට ආවොත් ඒ කාලේ බොහෝ දෙනෙක් විශ්වාස කරා උපාලි විජේවර්ධනයන්ගේ ලෝකයේ දකින සුදු පැත්තට අමතරව කළු පැත්තකුත් තිබුණු බව. මෙක්සිකානු ජාතික ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වුණ ඩ්‍රග් ලෝඩර් රෆායෙල් කරෝ උපාලි විජේවර්ධනයන්ගේ සමීපතම යහළුවෙක් බවට ප්‍රබල මතයකුත් පැතිරලා තිබුණා. ගෝඩලාජරා කාටල් එවැගේම සොනෝරා කාටල් කියන කල්ලිවල සම නිර්මාණකරුවෙක් වුණ රෆායෙල් කොකේන් ඇතුළු මද්‍රව්‍ය ලෝකේ පුරා බෙදා හරින මිනිමරු කල්ලියක සම නිර්මාණකරුවෙක් ලෙස කටයුතු කරලා තිබුණා. ඉතින් ඔහුත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගිය උපාලි මේ කල්ලියත් එක්ක මැනික් වලට කොකේන් හුවමාරු කිරීමේ කටයුතු පවත්වාගෙන ගිය බව තවත් පැතිරි ගිය ප්‍රබල මතයක් වුණා. එනෝ අදටත් සමහර දෙනෙක් මතපල කරන්නේ මේ කල්ලිවලට බයේ වර්තමානයේ වන විටත් ඔහු සැඟවී ඉන්නවා කියලා. ඒ වගේම තවත් සමහරක් දෙනෙක් අදහස් පළ කරන්නේ උපාලි මහත්මයා මේ කල්ලි අතින් ඝාතනය වුණා කියලා. කරුණු කාරණා කෙසේ වුණත් ආසියාවේ ප්‍රබලතම ව්‍යාපාරිකයෙක් වුණ උපාලි විජේවර්ධනයන් උපාලි ගුවන් සේවය, කැන්ඩෝ සමාගම, උපාලි ෆියට් මෝටර් රථ, දිවයින පුවත්පත වගේම යුනික් රේඩියෝ වැනි විශාල ව්‍යාපාර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කළා. දශක ගණනාවක් තුළ හිතාගන්නවත් බැරි ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළ වගේම ලෝකේ පුරාම මේ ව්‍යාපාර පැතිරි ගියා. ඔහු අදටත් ජීවත් වුණා නම් ශ්‍රී ලංකාව අපි සිහින දකින දේශයේ බවට පත් වෙන්නටත් ඉඩ තිබුණා. ඔබට සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඕෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.